අපි බොහෝ වෙලාවට අපි කැමති විදිහට ඉඳගන්නවා, නැකිටිනවා, ඇවිදිනවා, කනවා, බොනවා. මේ දේවල් අපි කැමති විදිහට කරනවට වඩා නිවැරදිව කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදිහට කළොත් අපිට පුළුවන් මනා පෞෂයකින් හෙට දවසට මුහුණ දෙන්න. අපි මේ කතා කරන්නේ නිවැරදි සමබර ඉරියව් පවත්වා ගැනීම පිළිබඳව. අප කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නවීන ලෝකයට පිවිසෙන ඔබේ දරුවාට ඉතාම වැදගත්ම මාතෘකාවක් සම්බන්ධවයි. ඒ කුමක්ද? ඔබ දන්නවා දරුවා ලැප්ටොප් භාවිතය සහ ඩෙස්ක්ටොප් භාවිතය දැන් වර්තමානයේ ඉතා වැඩි වශයෙන් සිදුවනවා. එතකොට ඔබගේ දරුවා ලැප්ටොප් එක භාවිත කරන ආකාරය හරිද? ඩෙස්ක්ටොප් එක භාවිත කරන ආකාරය හරිද? ඔබ බැලුවාද? අප දැක තිබෙනවා බෞද්ධ චිකිත්සකවරු හැටියට ඉතා වැඩි වෙලාවක් බෙල්ල නමාගෙන කොන්දෙන් කුදු ගැහිගෙන ඔබගේ දරුවාගේ මැණික් කටුව සන්ධිය වැරදි ආකාරයට භාවිතා කරමින් වැඩ කිරීම නිසා ඒ සන්ධි ආශ්‍රිත රෝගවලට මුහුණ දුන් විශාල පිරිසක් අපිට මුහුණ ගැසී තිබෙනවා. බෙල්ලේ අමාරුව සහ විශේෂයෙන්ම මැණික් කටුව ප්‍රදේශයේ තියෙන කැක්කුම සහ කොන්දේ අමාරුව. ඔබ දැන් රූප සටහනෙන් දකින අමුතුම දෙයක් මේ කුමක්ද? බලන්න ඔබ එක දරුවෙක් සිටින ආකාරය සහ අනිත් දරුවා ලැප්ටොප් යන්ත්‍රය භාවිත කරන ආකාරය. එහිදී ඔබ දැක ඇති විශේෂ උපකරණයක් යම් කිසි දෙයක් ඒ පසුපස තිබෙනවා. අපි ඒ කුමක්දයි ඉස්සෙල්ලා කතා කරලා බලමු. මෙම රූප සටහනෙත් ඔබට දිස් වෙනවා වැරදි ඉරියව්වක් සහ නිවැරදි ඉරියව්වක්. අපි බෞද්ධ චිකිත්සකවරු හැටියට මෙහිදී පාවිච්චි කරනවා ergonomics techniques. කියන්නේ කායික සමක්ෂමතා විද්‍යා මූලධර්ම. එහිදී බලන්න මෙම රූප සටහනේ දැක්වෙනවා එක්තරා පුද්ගලයෙක් ඔහුගේ කීබෝඩ් එක. ඒ කියන්නේ යතුරු ලියනේ අත තබා ගන්නා සිටින ආකාරය මොන තරම් ආතතිය ලක් වෙනවද කියලා ඔබ හිතනවද? එක් එක් සන්ධිවල තියෙනවා නියුට්‍රල් පොසිෂන්. ඒ කියන්නේ උදාසීන අවස්ථාව. එම අවස්ථාවේ සන්ධිය තිබෙන තුරු පමණයි සන්ධිය හරහා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සහ අස්ථි එකිනෙක ඒ ආශ්‍රිතව ඇරේන්ජ් වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ අසරුම්ගත වෙලා තියෙන ආකාරයේ නිදහස්ම තිබෙන්නේ උදාසීන අවස්ථාවේ. ඔබගේ දරුවා වැරදි ඉරියව්වක් භාවිත කර කීබෝඩ් එක නැත්නම් මවුස් එකේ භාවිත කරනවා නම් එහිදී මෙම ගැටළු වලට ඔබේ දරුවා මුහුණ දෙනවා. එතකොට බලන්න ඒ ආස්න රූප සටහන දැක්කේනවා නිවැරදි වත තබා ගන්න ආකාරය නියුට්‍රල් පොසිෂන්. ඒ කියන්නේ සන්ධිය ඕනට වඩා නැවිත් නැ ඔබට දැන් පේනවා ඇති මේ ආකාරයෙන් අත භාවිතා කිරීමක් සමහර අවස්ථාවල අපි දකිනවා. එසේත් නොවන මේ ආකාරයෙන් අත භාවිතාවක් නොවන ඒ සඳහා විශේෂයෙන් වෙළඳපොලේ සැකසුණු කීබෝඩ් සියන අපි දැකලා තියෙනවා. කීබෝඩ් එක මිලදී ගන්නකොට ඔබ මුදලගෙන සිතන්න එපා. එයට අත සහයෝගය ලබා දෙන නිවැරදි ergonomic principle එකට නිෂ්පාදනය කරමු. කීබෝඩ් එක භාවිතා කිරීමෙන් අතට සිදුවන වේදනාව සෑහෙන අවම කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු පරිගණකයේ ලැප්ටොප් එකේ තිරය තිබිය යුත්තේ කොමන ස්ථානයේද? ලැප්ටොප් එක නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම පෝටබල් ඩිවයිස් එකක්. කියන්නේ තනින් තන රැගෙන යන උපකරණයක් ටික. එහි අපගේ හිස තියෙන මට්ටමට වඩා බොහෝ සෙයින් පහලින් තමයි දර්ශන එම LCD ස්ක්‍රීන් එක එහෙම නැත්නම් තිරය තියෙන්නේ. ඒකට එයින් ඇති වෙන දේ මොකක්ද? අප හිස නිතරම පාත් වෙනවා. පැය ගණනාවක් ඔබගේ දරුවා හිස පාත් කරන වැඩ කරන මේ නිසා මේ නිවැරදිද? දැන් යම් කිසි කෙනෙකුට කියන්න බලන්න ලැප්ටොප් එක තිරේ උසවා ඔසවා යම් කිසි පොත් කීපයක් තබා තබන්න පුළුවන් කියලා. එසේ කිරීමට අවශ්‍ය නැහැ. නිවැරදිම ක්‍රමය මෙයයි. අප විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු වලදී දැක තිබෙන මම ඔබට පෙර දිනක සඳහන් කළා ඇසේ පෙනීම තීව්‍ර පෙනීමක් තියෙන අංශක එක කලාපයක පමණයි. තවත් අංශක 40ක් විතර හොඳ පෙනීමක් තියෙන කලාපයක් තියෙනවා. එතනින් අපිට පෙනීම දුර්වල කලාපේ. එතකොට අංශක 40ක පරාසයක ඔබගේ දරුවාගේ පරිගණක තිරය තිබිය යුතුයි. එසේ තිරය තබා ගැනීමට විශේෂයෙන් ඔබට මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයේ ලැප්ටොප් හෝල්ඩ් එකක්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඩෙස්ක්ටොප් යන්ත්‍රයක නම් අපිට පුළුවන් තිරය ඔසවා තබා ගන්න. S මට්ටමට මේ රූප සටහනේ පෙනෙන ආකාරයට එය වෙනස් කරගත යුතුයි. ඊළඟට තවත් කල්පනා කරමු පරිගණක යන්ත්‍රයක් කිව්වහම එහෙම නැත්නම් ලැප්ටොප් යන්ත්‍රයක් කිව්වහම විශේෂයෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකයේදී ඒ තියෙන පරයන්ත උපකරණ කීබෝඩ් එක ඊළඟට මවුස් එක විශේෂයෙන්ම අප හිතමු දරුවා දකුණු අතෙන්
ඔස මුසිකේ හසුරුවන දරුවෙක් නම් එය තිබිය යුතු ස්ථානයක මධ්‍යම රූප සටහන් වලින් බලන්න ඊළඟට කීබෝඩේ තිබිය යුතු ස්ථානය මොකද දරුවාට පහසුවෙන්ම ඒ අත චලනය කළ හැකි ආකාරයෙන් සන්ධි චලනය කළ හැකි ආකාරයෙන් එම ස්ථානවල ස්ථානගත තබා ගැනීම ඉතා වැදගත් ඊළඟට වාඩි වී සිටීම ඔබ අස ඇති මෙය ඔබගේ අන්තර්ජාලය හරහා භාවිතා කිරීමදී සොයා ගන්න පුළුවන් දරුවන්ට ඒගොනොමික් ප්‍රින්සිපල් කියලා ඒ සොයලා බලන්න එහිදී වාඩි වී සිටීම ඔබගේ දරුවාගේ වල්ලුකර සන්ධි ධනිස් සන්ධි සහ උකුල් සන්ධි අංශක 90ට තිබිය යුතුයි. ඊට අමතරව වැලමිට සන්ධිය ඒ අදාළ පරිගණක පුටුව මත සැහැල්ලුවෙන් තබාගත හැකි ආකාරයේ ඇඳි දෙකක් තිබීම වැදගත්. කොන්ද ඍජුව තබාගත යුතුයි, හිස කෙලින් තිබිය යුතුයි. ඒ ආකාරයෙන් තිබෙන්න නම් අනිවාර්යයෙන්ම ඩෙස්ක්ටොප් යන්ත්‍රයක නම් තිරේ ඔසවා තැබිය යුතුයි. නැත්තම් ලැප්ටොප් යන්ත්‍රයක නම් ඔබට ලැප්ටොප් හෝල්ඩරයක් පාවිච්චි කළ යුතුයි. එතකොට ලැප්ටොප් හෝල්ඩරයක් පාවිච්චි කරනකොට තව ගැටලුවක් එනවා. කීබෝඩ් එක සහ මවුස් යන්ත්‍රය කොහෙත් තැබිය යුතුයි. එතකොට ඒට සඳහා ඔබට කීබෝඩ් එක ඇක්සස් කිරීමට පරයන්තව වෙනම සවි කරන ලද කීබෝඩ් එකකුත් මවුස් එකකුත් පාවිච්චි කරනවා නම් ඒ තමයි නිවැරදිම ආකාරය. ඔබ මෙහිදී මා සමග එකඟ නොවන්නට පුළුවන්. මොකද මේ අතිරික්ත වියදමක් දැරිය යුතු වැඩක් කියලා. එසේ වුවත් ඔබ මේ ආකාරයෙන් ලැප්ටොප් යන්ත්‍රයක් හෝ ඩෙස්ක්ටොප් යන්ත්‍රයක් පාවිච්චි කිරීමේ නොබෝ කලකින් කොන්දේ අමාරුව හෝ බෙල්ල අමාරුවගේ පත්වනට වඩා නිවැරදි ඒගොනොමික් ප්‍රින්සිපල් කායික සමක්ෂමතා මූල ධර්මයක් පාවිච්චි කර මෙම යන්ත්‍ර නිසියාකාරයෙන්ම ඒ උපාංග තබා පාවිච්චි කිරීමෙන් ඔබගේ පාර්ශ්වමතාවයත් ඉහළ යනවා පමණක් නොව ඔබ ඉතාම නිරෝගීමත්ව අදාළ කටයුතු කරගත හැකියි.